ක්‍රීඩකෙක් ටෙස්සොරම් ලබා ගන්න තරගයේ වාර්තාවක් එක්ක අවසන් කරන්න තියෙනවා නම් ඒක ක්‍රීඩකෙක්ට අමතක වෙන්නේ නැති තරගයක් වෙනවා වගේම වාර්තා පොතේ නම තියෙනකම් මේ ක්‍රීඩකයා ක්‍රිකට් වලින් අමතක වෙන්නේ නැති තරුවක් වෙනවා. ඒ සුවිශේෂ අවස්ථාව ලබා ගන්න දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක පළවෙනි තරගයේ ටෙස්සොරම් ලබාගත් ලසිත් ඇබුල්දෙනිය සමත් වුණා. ඒ තමන් ක්‍රීඩා කළ පළවෙනි ටෙස් තරගයේම ඉනිමක කඩලු පහක් දවාගත් හතරවෙනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා වෙනුවෙන් මේ හපංකම් මුලින්ම කළේ කොසල් කුරුප්පාරච්චි කියන පන්දියවන්න. කොසල් 1986 පාකිස්තාන එක්ක තමන් ක්‍රීඩා කළ පළවෙනි ටෙස්ට් තරගයේ කඩලු පහක් දවා ගන්නේ පළමු ඉනිමේමයි. ලකුණු 44කට කඩලු පහක් විදිහට තමයි කොසල්ගේ දක්ෂතාවය එදා සටහන් වෙන්නේ. ඊට පස්සේ මේ හපංකම කරන්නේ සීමිත පන්දු ආර තරඟවල ශ්‍රී ලංකාවට විශාල සේවයක් කරපු උපුල් චන්දන. චන්දන 1999 දී තමන් ක්‍රීඩා කළ පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ පාකිස්තානයේ කඩලු 6ක් බිඳ දාන්නේ පන්දු ආර 47යි පන්දු 5ක් යවලා ලකුණු 179ක් පාකිස්තාන ප්‍රතිකරුවන්ට දීලා. 2018 අවුරුද්දේ බංග්ලාදේශයට එරෙහිව තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අකිල දනංචේ බංග්ලාදේශ දෙවෙනි ඉනිමේ කඩලු 5ක් දවා ගන්න සමත් වෙන්නේ ප්‍රතිකරුවන්ට ලකුණු 24ක් විතරක් දීලා. මේ වார்த்தාවට අලුතින්ම එකතුණු ක්‍රීඩකයා තමයි ලසිත් ඇඹුල්දෙනිය. ලසිත් 2019 අවුරුද්දේ දකුණු අප්‍රිකාවට එරෙහිව තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා දෙවෙනි ඉනිමේ කඩලු 5ක් දවා ගන්නේ ලකුණු 66ක් ප්‍රතිකරුව රැස් කරගනිද්දී. මේ වார்த்தාවේ අපේ ක්‍රීඩකයෝ ඉන්නේ 4 දෙනා වුණාට ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වෙද්දි පන්දියවන 154 දෙනෙක් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේ ඉනිම කඩලු 5ක් දවා ගන්න සමත්කම් පෙන්නලා තියෙනවා. මුලින්ම මේ හපංකම් පෙන්නපු ක්‍රීඩකයා විදිහට ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියා ක්‍රීඩක බිල් මිඩ් පින්ටර් කියන ක්‍රීඩකයා. මේ ක්‍රීඩකයා මේ හපංකම කරන්නේ 1877 මෙල්බර්න් ක්‍රීඩාංගණයේ තමන් ක්‍රීඩා කළ පළවෙනි තරගයේදී. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.